ඇත්ත මැඩම්. ඒත් මගේ ආටයකට විහිළුවටවත් අඩිය තියලා නැති මහත්තයා කොහොමද ඒක දන්නේ? එයාත් ඉතින් බැලුවත් පාරනේ ඔය යන එන වෙලාව කොහේදී හරි ඔයාව දකින්නේ නැති. පිටි කොහෙද තිත්ත නරි කියයි දැත්ත කියලා. එන්නත් ඒක තමයි මැඩම්. කොහෙද තිත්ත නරි කියයි දැත්ත කියලා ඔන්නම මැඩම්ල පරිස්සමට සින්දුවට ගෙනල්ලා බැස්සුවා කියන පණිවිඩේ මාත්‍යර දෙන්න ඕන. එහෙම නැත්නම් ඉතින් අවුරුද්දක් දෙකක් තුනක් තිස්සේ අදින මේ පර්මනන්ට් ඩයරෙක්ට් කුඩුපට්ටම් වෙලා ඇයි? මම මතක් කරලම කියන්නම්කෝ. මේ හැරකේ සල්ලි දැන් දෙන්නද නැත්නම් ස්කූල් හැරකේටම එකතු කරන්නද? ඒකත් ඔන්නෝයි තැම්පත් උනාද මැඩම්? මොකද මිද්දි කොහෙද තිත්ත නරි කියයි දැත්ත කියලා හෙට අනිද්ද කසාද බඳින්න ඉන්න කොල්ලට තැම්පත් දණයක් කියලා දෙකෝ තියෙන්න එපායි. අපි එහෙනම් එන්න. හලෝ බෞදෝය දැන් ආටයකේ දාගෙන ගිය ලස්සන නෝනයි බබ කවුද මේ පල්ලිදාරි බර්ටම උදව් පදව් කරන මිනිස්සු අමතක වෙනවනේ මේ රුපියල් දහ දහක් අතමිට මොලවලා කෝටියක ප්‍රශ්න දෙන්න හදන්න එපා. මං හැංගිලා මල් පුදන උන්ට වඩා තොට්ට පිළට බහලා ගල් ගහන උන්ව විශ්වාස කරන જાතිය එකෙක් මාත්‍යා. ඒ නිසා ආයේ කතා කරනවා නම් නමයි ගමයි ඇඩ්‍රස් එක වැඩේට බයින්න මාත්‍යා හරි. රුපියල් 10000ට කොල්ලට නිකන් කෝචොක් කරන්න දෙන්න එපා. මොකදහකට කෝචොක් කරන්නේ? ලක්ෂ 10ක වැඩක් මල්ලිට බාර දෙන්න తీරින්ද මල්ලි. ඔරු පාරුතිය හබලක්වත් නැති අපට නිකන් නැවුටෝක් දෙන්න හදන දෙපා මාත්‍යා. ඔගේ මේ ධනේ ශ්‍රමයේ බෑ කරගෙන ඉඳ හිටානේ මල්ලිට මෙහෙම කතා කරන්නේ විහිළුවට නෙමෙයි මල්ලි.
පල්ලිට තරියන මටත් තරියන ලෑන්. වැදගත් විදිහට ජීවිතය අලුතෙන් පටන් ගන්න පුළුවන් මල්ලි. ඇයි ඉතින් දෙයනේ කියලා අපිට ඔය ගැන මූණට මූණ අම්බෙලා කතා කරන්න බැරි මාත්‍ය? මාත්‍ය? හලෝ මාත්‍ය? මූ මාර යකෙක්නේ. කොච්චරවත් කියනවා ලෙක්ච කිවර වෙච්ච ගම මට නොකිය එලියට යන්න එපා කියලා. ඇයි එපා කියන දේම කරන්නේ? කාගෙන්වත් අහලා මට වැඩ කරලා පුරුදු නැති නිසා. ඒ සෙල්ලම් හොඳයි තනිකඩ කාලෙට. දැන් ඒව කරන්න බෑ හොඳද? අනේ බෑ නොකිය අද මාත් එක්ක ලන්ච් වලට එලියට යන්. ප්ලීස්. එච්චර දෙයක් කරන්න වෙලා නෑ පරණ. තුනට ආයේ ලෙක්චර්ස් නේ. ඉතින් තාම එක වුණා විතරයි නේ. අපි බස් එකේ ෆෑන් ටබ් එකට ගිහින් ලන්ච් අරන් බස් එකේ මෙමු. අනේ ප්ලීස් ආසෙ හින්දානේ කියන්නේ. බෑ නොකියයි අංකෝ. මාමේ මාමේ මුලින්ම රූපේ මාමේ පස්සේ නිකම් මාමේ දැන් මාමා ඕ කැහිති මගේ ඇඟත් හිරිවැටිලා යනවා මාමා මාමා ඔයා ගෙදරද පිටද? ඒ පාරකට ඇතුලින් ගෙන
මාම බුද්ධිද චපලංගි? මාම බුදි නම් ඔයාගේ ටකරන් සද්දට ඇහැරෙන්න දෙපෑසනයි. එහෙම නොවුනේ. එයා ගෙදර නැති නිසා. කොහෙද දන්නේ මාම හදිසි ගියේ? හදිසිය නෙමෙයි. නැවතිල්ල හීන් සීරුවේ පයිපෙට ගියා නාන්න. එහෙමද? මේ චුට්ටක් මේකත් අහලම යන්නකෝ. කියන්න තාපනංගි. ඔයා චුට්ට කාලෙකට හරි ඉස්කෝලේ ගිහිලා තියෙනව නිසා නයි. ඒ නිසා අනුන්ගේ ගේකට මෙහෙම රින්ගණක කැතයි කියන එක ඔයාට මං අමුතෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. ඔයා ඔය කියන චුට්ට කාලේ මං ඉස්කෝලේ යද්දි මේ ගෙදර දොර කඩින් ඇතුල් වෙලා කුස්සියේ හිරමණි උඩ වාඩි වෙලා බත් කන කල්ලන්නන්ද ගොඩක අනේක වාරයක් මං ඉඳගෙන තියනවා නංගි. ඔයාව වගේම අම්මයි තාත්තයි දෙන්නම නැති අසරණ පුංචිකෙක් වෙච්ච මාව කල්යاني නැන්ද කකුල් දෙකේ දාලා නිදි කරවලා තියනවා නංගි. ඔයාට මතක නැති වුණාට ඔයාට හදපු බත්ගුලි කල්යاني නැන්ද මටත් කවලා දෙනවා චාපනංගි. පුංචි කාලේ ඔයා බෙහෙත් බොන්න බෑ කියලා අඬනකොට කල්යاني නැන්ද ඔයාට ගහයි කියලා බයට ඒ බෙහෙත් ටික මම බීපු එක ඔයාට අමතකුණාට මට හොඳට මතකයි චාපනංගි. මෙති කොහෙද තිත්ත නරකයයි දැත්ත කියලා එදා වෙච්ච දේවල් අද සිද්ධ නොවුනට එදා වෙච්ච එක දෙයක් අද සිද්ධ වෙනවා. ඒ ගෙට ගොඩ වෙලෙන්ට හදන මට පපු අතට ගලවලා පෙන්නන්න බැරිකොට මේ දුෂ්ට දුර්ජන ලෝකේ ලකුණු දෙන්නේ මූණට ගෙනන් චාපනංගි.
උඹ කණ්ඩ යන ගමන්ද? නෑ. ඉල්ලං කාලා එන ගමන්. ඉල්ලං කාලාකෝ කොහෙන්ද? අපේ ගෙදරින්ද? හේරෙන්ද ඉතින් මේ සිරිපුර මට මේ වගේ පනිෂ්මන්ට් එකක් දෙන්න වෙන තැනක් නෑ නේ මාමේ. මම මේ වට පොඩි ආරංචියක් දෙන්න කියලා එමින් ගමන හෙට ගොඩ වුණා. ඉතින්